ඇත්තවසම මලාට සයිඩියක මේක භාරාරගෙන මේක පරීක්ෂණයක් කරන්න ඕන. මේක විශාල ගාන තාමත් දලස් මන්ත්‍රීතුමාටත් තවමත් අසනිපෙනන්නේ. මේ කිරිපැකට්ටක නිෂ්පාදනය කරනකොට මේ කිරිපැකට්ටක නිෂ්පාදනය කරන වෙලාව මේක තින කාණ්ඩ අංකය නිෂ්පාදි දිනේස කල්ලිකුත්තිමේ දිනය බාර්කෝඩ් මෙ පෙත්තිව ඇසුරන්නේ මේ සියල්ල නාරහෙම්පිටින් ඒජන්ලට අලිවිනි යෝජිතන්ට බෙදාහරිෙන. විනාඩි පහක් ඇතුළත විසඳන්න පුළුවන් ප්‍රශ්නය දවස් පහක් ගිහිල්ලත් මෙතුමල්ලට විසඳන්න බැරි වුණේ මෙතුමල්ල දන්නවා මේක පිටිපස්සෙ ඉන්නේ ආණ්ඩුවගේ. කවදාකවත් අපි අහලා නැහැ මේ විරෝධතාවයකට ආපු සාමකාමී විරෝධතාවයකට ආපු මිනිස්සුන්ට වෙනත් පාර්ශ්වයක් විසින් විස සහිත ආහාර හෝ වතුර හෝ වෙනත් දයක් දුන්නයි කියලා. 30:94 කියන වාහනය ඉතා පැහැදිලිව මේ වාහනය ගමන් කරලා තියන්නේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකතුමාගේ මේ ඔබට මේක තවත් පැහැදිලි ඡායාරූපයක්. මේ වාහනය ගමන් කරලා තියෙන්නේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකතුමාගේ උපදෙස් පරිදි. ඒ වෑන් එක අයිති කාටද කියලා හොයන්න පුළුවන්. රජයේ අමාත්‍යාංශයකට අයිති වෑන් එක. හරින් ෆර්නාන්ඩෝල දන්නවා වෑන් එක කාගේද කියලා. ඉස්කෝල ආපන ශාලාවල තිබෙන ප්‍රධාන වශයෙන් මේ කිරිපැකට්. එතකොට මේ කිරිපැකට් පෙට්ටි පිටින් ආපුවා තමයි විස වෙලා කියන්නේ. ආණ්ඩුව නිදහසට කරුණු කියන්න ඕනේ නැහැ. මේකට පරීක්ෂණ කරන්න පුළුවන් ආයතන ඉන්නවා. එතකොට මේ ආකාරයට වසවිස මිශ්‍රිත කිරිද මිල්කෝ ආයතනය නිකුත් කරන්නේ. මිල්කෝ ආයතනයට පුළුවන් කියන්න එහෙම වසවිස මිශ්‍රිත කිරි පැකට් ටොගයක් නිකුත් වෙලා තියෙනවද නැද්ද කියන කාරණාව ඔවුන් නිහඬයි. ඒ හැම ආණ්ඩුවකටම මොනවා වුණත් සංයමයක් තිබ්බා, යම්කිසි සදාචාරාත්මක පෙළඹවීමක් තිබ්බා. තමන්ගේ විරුද්ධවාදියා වුණත් විරෝධතා ව්‍යාපාරයකට එන ඒ මනුස්සයාට වසවිස දෙන විදිය නරුම මානසිකත්වයක් ඒ කවර අවස්ථාවකවත් කාටවත් තිබුණේ නැහැ. ලෞකික සංවිධානය, පොලිස් පත්තුම, අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරතේ මේක රටේ බරපතල ප්‍රශ්නයක්. ඕනම කෙනෙකුට යම්කිසි විරුද්ධ මතයක් දරනවා කවුරු හරි කෙනෙකුට එල්ල වසත් දෙන්න පුළුවන්. කවුරුත් කතා නැහැ, මාධ්‍යෙන් කතා කරනවා, එකෙක් බලධාරීක් කතා කරන්නේ මේ සම්බන්ධ මේක වැරදිද හරිද නැද්ද කියලා. Facebook අන්තර්ජාලය ගහනවා මේව පිම්බෙන්නේ කොහොමද, අරහෙම කොහොමද, මෙහෙමද කියලා මේ එකෙක් කටිය. එදා උද්ඝෝෂණයට ඔබතුමල්ලා ආවනම් ඇයි කිරි බිව්වේ කියලා. මේ මෙහෙයුම කරේ මුජිබර් රහ්මාන් මන්ත්‍රීතුමා කියන කාරණාවයි. මුජිබර් රහ්මාන්ලා ඇතුළු ඒ අලුගෝසුව ඉන්ජෙක්ෂන් එකකින් කිරි පැකට් වලට විසක් ඇතුළත් කරලා ඒවා අර අහිංසක ජනයාට පානය කරන්න දෙන්න. විමල් වීරවංශ මහත්මයා අපේ මන්ත්‍රීතුමාට චෝදනා කළා. මොකක් චෝදනාව? එක්ස්පයර් වෙච්ච කිරි පැකට් දුන්නා කියලා. හිල් කළා ඇතුළත් ඉන්ජෙක්ට් කළා තියෙනවා කියනවා. ඒක වහලා තියෙන සිදුර වහලා තියෙනවා කියලා කියනවා. ඔබ විශ්වාස කරන ඔබ අද මිල්කෝ ආයතනයේ කිරි පැකට් එකක් කරන් බොනවද? එතුමාගේ ගෙදර එක්ස්පයර් වෙච්ච කිරි දිනවද කියලා අපි දන්නේ නැහැ. එතුමාලා ගෙදර තියෙනවා මං දන්න විදිහට උපැන්න සහතික ඩෙන්ටි කාඩ් පාස්පෝර්ට් වෙනස් කරලා තමුන්ගේ එක්ස්පයර් වෙච්ච වයස අඩු කරපු කට්ටියක් ඉන්නවා ඒගොල්ලන්ගේ ගෙදර. කල්ලිකුත් වෙලත් නැහැ. ආණ්ඩුව කියන්නේ කල්ලිකුත් වෙලා කියන්නේ කල්ලිකුත් වෙලත් නැහැ. ඊළඟට විජේමුණි සොයිසා ඇමතිතුමා එතුමාගේ අමාත්‍යංශයට දී තියෙන මේ ආයතනය මේ වෙනකොටම අර්බුද රසකට ගිහිල්ලා තියෙන ආයතනයක් තවදුරටත් අර්බුදකාරී තත්ත්වයක් ඇති කරන්නේ. වෙච්ච යම් යම් පෙති වර්ග වයග්‍රා පෙති වර්ග කියලා. එතකොට එක්ස්පයර් වෙච්ච කිරි ගැන හරියටම දන්න පුද්ගලයා තමයි විමල් මහත්තයා. මේ වෙද්දී අපි CCTV පරීක්ෂණය කරනවා, CCTV නිරීක්ෂණය කරලා බලනවා කවුද මේ බෙදා දුන්නේ කියලා. මේ වෙද්දී අපිට දැන් තොරතුරු ලැබෙමින් පවතිනවා. මේකට ගන්න පුළුවන් උපරිම නීතිමය ක්‍රියාමාර්ගය අපි අනිවාර්යයෙන්ම ගන්නවා. CCTV කැමරා වලින් ඒ වාහනවල අංක හොයාගන්න, ඒ සිටපු පුද්ගලයන්ගේ ඡායාරූප හොයාගන්න, සමාජ මාධ්‍ය වලින් දැන් ඒවා අනාවරණය වෙලා තියෙනවා. ඒ අයට විරුද්ධව උපරිමයෙන් නීති ක්‍රියාත්මක කරන්න කියලා අපි ආණ්ඩුවට ඉල්ලනවා. කටයුතු කරනවා. අපි බලමු මොකද්ද ජාතික රෝහල ලබා දෙන තොරතුරු කියලා සම්බන්ධ. රජය නිදහසට කරුණු කීම අවශ්‍ය වෙන්නේ නැහැ. චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. ඒ චෝදනාවට පාදක වෙච්ච සාක්ෂි අපි දීලා තියෙනවා. ඔවුන්ට තියෙන්නේ පරීක්ෂණය කළ තොරතුරු ලබා දීමේ.